ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නා වගේම ගොඩාක් ගොඩාක් ස්තුතියි ඔයාලගේ කමෙන්ට්ස් වලට ප්‍රචාර වලට ඒ වගේම විශේෂයෙන් අද අපිට ගොඩක් සතුටුයි ඉතින් අපිට YouTube එකේ subscribers 1000 අපිට අත් කරගන්න පුළුවන් වුණා ඉතින් ඔයාලා නිසා ගොඩාක් ගොඩාක් ස්තුතියි ඔයාලගේ support එකට අපිට දිගටම දෙන ඉතින් මේ කොමස් කුරා app එකට දෙන support එකට ගොඩාක් ස්තුතියි අපේ channel එකට දෙන support එකට ස්තුතියි ඉතින් ගොඩක් හැමදේටම ඔයාලට ස්තුතියි නංගි මල්ලි ඉතින් දිගටම අපිත් එක්ක ඉන්න ඉස්සරහට ගොඩක් තව දේවල් අපි ඔයාලට දෙන්න තියෙනවා ගණන් අනන් මනන් ඔය subject එකත් එන්න තියෙනවා ඉතින් හැමදේම බලා ගන්න පුළුවන් වෙන කොමස් කුරා app එකෙන් ඉතින් ඒක දැම්ම download කරගන්න පහල description එකේ link එකේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ 2019 පේපරේ පස්වෙනි ප්‍රශ්නෙට කොහොමද උත්තර ලියන්නේ කියලා. ඒ කියන්නේ account selling ගන්න පළවෙනි ප්‍රශ්නේ 2019 පස්වෙනි ප්‍රශ්නේ. ඉතින් අපි දෙන්න අද ඒකට තමයි ප්‍රශ්න වලට උත්තර ලියනවා. සම්පූර්ණ ප්‍රශ්නෙට අපි දෙන්න උත්තර ලියනවා. මීට අමතරව අපි බලාපොරොත්තු වෙන මේ වගේ past paper discussion. ඒ කියන්නේ past paper වල ප්‍රශ්න ලියන ඒවා අපි single medium වලට අමතරව english medium වලට අගවාඩ මේ ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එකත් ළඟදීම බලාපොරොත්තු වෙන මේ ප්‍රශ්නේ english medium ප්‍රශ්න වීඩියෝ එක इंग्लिश मीडिया वाले करने वीडियो का आपी वाला टिक मिनट गेनो इति मैं शेयर वाला बलागन पुलवांगे ने आपे कॉमर्स कुरा ऐप पे इति ऐप पे दम्बर डाउनलोड करने तक इत मिनट पहले दिन डिस्क्रिप्शन के लिंक कर गई है ला ऐप पे डाउनलोड कर गाने एक रजिस्टर वैन ने शेयर बलागन ने ऐप पे यूज कर द्वार तेरे मेरे कुछ चर वैध कर दे के लोग आगे वाले प्रश्न पत्र वाले टा वाले हम सब्जेक्ट एकदम कॉमर्स वाले इधर अपने हम सब्जेक्ट एकदम मेरे कुछ चर वैध कर दे के लोग आगे तेरे ඊළඟට ඔයාලට මගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් මොනවා හරි තියෙනවා නම් මීට අමතරව මේ පාඩම් වලට අමතරව අනිවාර්යෙන් ඒක අපි දැනුවත් කරලා ලෙවන්න පහල කමෙන්ට් එකක් දාන්න නැත්නම් ඇප් එකෙන් අපිට මැසේජ් එකක් දාන්න WhatsApp මැසේජ් එකක් දාන්න කැමති විදිහකට අපිට ඔයාලගේ ඒ තොරතුරු දෙන්න අයියේ මේ වගේ දෙයක් තිබ්බොත් හොඳයි මෙහෙම වෙන්න තිබ්බොත් හොඳයි ඉතින් ඔයාලගේ මොනවා හරි අපෙන් වෙන්න තියෙනවා නම් අනිවාර්යෙන් ඒ දේ අපිට කියන්න අපි අනිවාර්යෙන් ඒ දේ ඔයාලගේ ඉස්ට කරලා දෙනවා නම් ඉමල් එහෙනම් තව වැඩි වෙලා ගන්න නැතුව අපි දෙන්න ඉක්මනට යන ප්‍රශ්නෙට උත්තර ලියන ප්‍රශ්නෙට උත්තර ලියන්න දැන් අපි ඉක්මනට වීඩියෝ එක කොහොමද රංගේ වල ඉතින් අදත් ඔයාලා පිළිගන්නවා සාදරයෙන් අපේ පාඩමට පාඩම කියලා කියන්නේ මං කලින් කිව්වා වගේ අද මං ඔයාලට කියලා දෙන්නේ ඕ ලෙවල් ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්නකට උත්තර ලියන හැටි අපි අද කරන ප්‍රශ්න තමයි 2019 ඕ ලෙවල් කොමර්ස් පේපරේ පස්වෙනි ප්‍රශ්නය. ඒ කියන්නේ ගිනුම් කරණයෙන් අහන පළවෙනි ප්‍රශ්නය දෙවෙනි කොටසේ පස්වෙනි ප්‍රශ්නය. ඉතින් අපි ගොඩක් වෙලා ගන්නතු අපි පාඩම කියන්නේ අපි ප්‍රශ්නය කරන්න ඉක්මනට පටන් ගමු. මං 2019 ඔයාලගේ පේපරේ තියෙනවා නම් මම හිතන්නේ ගොඩක් ළමයි ගාව නැතුව ඇති මොකද ගිය අවුරුද්දේ පේපරේ නිසා. එහෙම නැත්නම් ඔයාලට දැන් ගොඩක් කාලේ 2019 ප්‍රශ්න පත්‍ර හොයාගන්න බැරි නම් කිසි ප්‍රශ්නයක් නැහැ අපේ කොමස් කුරා ඇප් එකේ 2019 හැම විෂයකම සබ්ජෙක්ට් එකකම ප්‍රශ්න පත්‍ර තියෙනවා කොමස් ඉංග්‍රීසි ඉංග්‍රීසි පේපරේ හොයාගන්න ගොඩක් ළමයින්ට අමාරුයි. ඉතින් ඉංග්‍රීසි පේපරෙත් අපි දාලා තියෙනවා අවුරුදු තුනක මේ මොකද ඒ පේපරේ අපි අර විභාග ලිව්වට පස්සේ ඒක අමුණලා දෙන්න ඕන නිසා ගොඩක් අයගේ පාස් පේපර් එක හොයාගන්න අමාරුයි. ඉතින් අපි ඒකත් හොයලා සංගීත හැම එකම දාලා තිනවා. ඉතින් ඔය ඒවා ටික බලාගන්න. කොමර්ස් පේපරේ දැන් 2019 වගාව නැත්තම් ඇප් එකේ තියෙනවා. ඒ නිසා ඔයා හොඳට මේක කරන්න. ඔයා මේ වීඩියෝ එක බලන්න. මුලින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. බලලා ඉවර වෙලා ප්‍රශ්නව තනියම කරන්න ගන්න. ප්‍රශ්නේ පහළම උත්තරේ තියෙනවා මේ පේපර් එකේ. පේපර් එකේ ප්‍රශ්න උත්තර දෙකම තියෙනවා. ඉතවට කරන්න තියෙන්නේ ප්‍රශ්න විතරක් මුලින් කරන්න. මම මේ උගන්න ඔබ එක්කත් එක්ක තේරුම් අරගෙන කරන්න ගන්න. මේකේ මේ විශේෂත්වයක් තියෙනවා මේ අවුරුද්දේ ගානේ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ගානේ සුළු මුදල් එකක් ගහන්න කියලා තියෙනවා. දැන් මිත්‍ර කාලයක් සුළු මුදල් වැඩි අහලා තිබ්බ නැහැ. ඉතින් මේ අවුරුද්දේ අහලා තියෙනවා. මේ අවුරුද්දේ කියන්නේ ගිය අවුරුද්දේ අහලා තියෙනවා. ඉතින් ඒක කියන්නේ අපිට මේ උගන්නලා තියෙන දේවල් වලට එහා අහන්නේ උගන්නලා තියෙන තැන තමයි අහන්නේ හැමදාම. ඉතින් අපි මේ ප්‍රශ්න වලට උරවමු නංගිමල්ලි. ඔයාලට පැහැදිලි මේක හරි ලේසි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. ඉතින් අපි වැඩේ පටන් ගමු. පටන් ගන්න කලින් පොඩ්ඩක් කියන්න තියෙනවා මම මේ වීඩියෝ එකම ඒ කියන්නේ 2019 පස්වෙනි ප්‍රශ්නෙම 2019 දෙවෙනි කොටසේ පස්වෙනි ප්‍රශ්නම ඉංග්ලිෂ් මීඩියම් වලින් තව වීඩියෝ එකක් කරනවා අපේ ඉංග්ලිෂ් මීඩියම් වලින් කරන නංගිලා මල්ලිලාට. ඉතින් එයාලා ගොඩක් කියලා තිබ්බ ඉංග්ලිෂ් මීඩියම් වලින් පාස් පේපර්ස් කරන්න පාස් පේපර් ඩිස්කෂන් එක කරන්න කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එක මේකම ඉංග්ලිෂ් මීඩියම් වලින් මම කරන්න. එතකොට එයාලට ඒක ගැන පොඩ්ඩක් කියලා දෙන්න. ඔයාගේ යාළුවන්ට ඉංග්ලිෂ් මීඩියම් කරන කවුරු ඉන්නවා නම් මේ ඇප් එක බලාගන්න ඇප් එක දාගන්න මේකෙන් බලාගන්න වීඩියෝ ටික බලාගන්න කියලා. ඉස්සරහට ගොඩක් වෙලාවට අපි සේරම පාඩම් ටික කියන්නේ සේරම පාස් පේපර් ඩිස්කෂන් එක එහෙම නැත්නම් පාස් පේපර්ස් ටික ඉංග්ලිෂ් මීඩියම් වලනුත් කරන්න තමයි ඉන්නේ. හරි එහෙනම් නංගිමල අපි ඉක්මනට ගාන කරන්න ගමු. ඔයාලා එහෙනම් පෙරලා ගන්න 2019 දෙවෙනි කොටසේ පස්වෙනි ප්‍රශ්නය. මම මෙතන ලියන්න. 2019 ඕ ලෙවල් question number 5. පස්වෙනි එක හරි පේනවනේ. හරි. බලන්න නංගිමල මම මුල් ප්‍රශ්නෙට මම උත්තර ලියන්න යන්නේ. පස්වෙනි ප්‍රශ්නෙට. හරි.
පස්සේ ප්‍රශ්න මෙන්න මේ වගේ තමයි උත්තර ලියන්න තියෙන කොහොමත් මේ කවුටර් රූල් එකක් මේ තන් රූල් එකක් නෝ විභාගෙ දෙන්නේ ලියන්න ඉතින් මේ වගේ මේවල ලියලා පුරුදු වුණා නම් හරි ගණන් හදද්දි මේ තන් රූල් වල හදලා පුරුදු වෙන්න මොකද ඒ කොට රූල් වල පුරුදු වෙලා විභාගෙදි කොට රූල් නෙමෙයි දෙන්නේ එතකොට ළමයි පොඩ්ඩක් අදිමදි වෙන වැඩේ කරගන්න එහෙනම් ඒකේ 1 එකේ ආ හරි පළවෙනි ප්‍රශ්නේ බලන්න ගිහම ඔයාලට පේනවා ව්‍යාපාරයක හිමිකම යන්නේ මොකද්ද හිමිකම කියලා කියන්නේ මොකද්ද ඉතින් අපි මේ දේවල් මොන පාඩමෙන්ද කතා කරේ අපි 10 වසර 4 වෙනි පාඩමෙන් තමයි කතා කරේ කියන්නේ ගිනුම් කරනේ හැඳින්වීම කියන පාඩමේ තමයි අපි මෙන්න මේ පහගෙන අපි කතා කරේ වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් ඔන්න ඔය පහගෙන කතා කරා වත්කම් කියන්නේ මොනවද වගකීම් කියන්නේ මොනවද හිමිකම් කියන්නේ මොනවද ආදායම් කියන්නේ වියදම් කියන්නේ මොනවද හොව අපි කතා කරා ඉතින් ඔයාලට තියෙන්නේ ඒක බලා ගන්න ඔයාලට හිමිකමක් කියන්නේ මොකක්ද කියලා සරලවම ඔයාට නිර්වචනය මතක නැත්නම් සරලවම ඔයාට ලියන්න තියෙන මේකයි ඔයාට ගිනුම් කරන සමීකරණය මතකයිනේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් ඕකනේ සමීකරණේ එහෙනම් ඔයාට හිමිකම් සමානයි කියලා සමීකරණය හදන්න පුළුවන් කොහොමද හිමිකම සමානයි වත්කම් ඍණ වගකීම්නේ ඒකනේ එන්න ඕනේ ඔයාලා මම ඒක පොඩ්ඩක් ලියලා පෙන්නන්න ඒක ලියලා පෙන්නන්න අවශ්‍ය නැහැ ඉතින් ඔයාට ඒක මම හිතනවා ඔයාලට මතකයි කියලා ඒක මේ අමාරු එකක් නෙමෙයිනේ වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් අත හිමිකම් ධන වගකීම් එහෙනම් හිමිකම් සමානයි වත්කම් ඍණ වගකීම් එහෙනම් ඕක තමයි අපිට ලියන්න තියෙන්නේ හැබැයි ලියන වශයෙන් ලියන්න ඕනේ එතකොට ලකුණු දෙනවා එතකොට ඔයාලා ලියන්න ඕනේ මෙතනදී හිමිකම යනු මම ලියන්න හිමිකම යනු අපේ නාගම් වෙනවනේ හිමිකම යනු වත්කම් වලින් වගකීම් අඩු කළ පසු ලැබෙන අගයයි එහෙම නැත්තම් මං කිව්වේ මේක ඔයාලට මතක නැත්නම් ලියන්න කියලානේ එහෙම නැත්තම් නම් කිව්වල්ලි ඔයාලට ලියන්න තියෙන යම් හරීම එක තමයි ව්‍යාපාරයක අයිතිකරුගේ කොටස අයිතිකරුවන්ට හිමි වෙන කොටසයි කියලා ලියුවනම් හරි ඕක තමයි සරම ලියන්න දෙන ව්‍යාපාරයේ අයිතිකරුවන්ගෙන් පවතින වත්කම් ප්‍රමාණයයි ඕක තමයි ඔයාලට ලියන්න තියෙන්නේ ඒක මං කියන්නේ ඒක ආවේ නැත්තම් ඔළුවට මේක ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ ලකුණු දෙන්න කීයද ඒකට ලකුණු එකක් දෙනවා නම් ලකුණු එකම දෙනවා අතින් මම ලියනවා ව්‍යාපාරයක අයිතිකරුවන්ට හිමි මොනවාද වත්කම් ප්‍රමාණයයි මොකද වත්කම් කොටස් දෙකකට ඇති වා ණයට ගත්තේවා බැංකුවට ඒ වගේ ආයත තමයි ඇති ඉතුරු කැලේ ඔයාට ඇති ඔයාට ඇති කැලේම ගැන තමයි මේක අහන්නේ එහෙනම් මේව තමයි පළවෙනි එකට උත්තර ලියන දෙවෙනි එක ආ බලමු කේවල ස්වාමි ව්‍යාපාරයක ඒ කියන්නේ මොකද්ද තනි ව්‍යාපාරයක අපි ඉගෙන ගත්තනේ අපි 10 වසර 3 වෙනි පාඩම ඉගෙන ගත්තා මේ තනි ව්‍යාපාරය තමයි කේවල ස්වාමි ව්‍යාපාරයක් කියලා කියන්නේ හරි තනි ව්‍යාපාරයක හිමිකම වෙනස් වන අවස්ථා දෙකක් ලියන්නලු. ඉතින් අපි වෙන හිමිකම ගැන අපි කතා කරා ඒ පාඩම ලියද්දි හිමිකම මල්ලි කොටස් 4යි. මම 4කට ලිව්වා. එකක් තමයි මම ධන අකුල අකුරු දාලා ලිව්වා ප්‍රාග්ධනය. ප්‍රාග්ධනයේ සල්ලි දානවනේ සල්ලි ගන්නවට කියනවා ගැනිලි කියලා. ඕක ලිව්වා. ඊට පස්සේ තියෙනවා ආදායම්. ඒ වගේම සල්ලි යන ඒවා වියදම්. ඉතින් මේ තමයි හිමිකමේ කොටස් 4. මම මේක පාඩමේ වට කියලා දුන්නා ගිනුම් කරන දිත්තසරහන් න්‍යායද කොහෙද මට මතක නැහැ. ගිනුම් කරන හැඳින්වීමෙත් කියලා දුන්නා මේක ඇල්ල. ප්‍රාග්ධනය කියන්නේ සල්ලි දානවා. ඒ ගන්න ඒ දාන සල්ලි ගන්නවට කියන්නේ ගැනිලි. ආදායමක් ලැබෙන එක ආදායම්. වියදම් කරන එක වියදම්. ඔය හතරම තියෙන හිමිකම ඇතුළේ එහෙනම් හිමිකම් බල වෙනස් වෙන්න බලපාන හිමිකම් වෙනස් වෙන අවස්ථා දෙකක් ලියනවා මේ හතරෙන් කැමති දෙකක් ලියන්න. එහෙනම් මේ ප්‍රාග්ධනය, ගැනිලි, ආදායම් වියදම් මේ හතරම ලිව්වොත් කමක් නැහැ කැමති දෙකක් ලියන්න. එහෙනම් ඔන්න ඒකත් ලේසි ලපුල්ල. අපි හරිම ලේසියෙන් ලකුණු දෙකක් ඔන්න ගත්ත ගිනුම් කරන්නේ. ඒ කියන්නේ account වලට. අපි යන්නේ ඊළඟ ප්‍රශ්නට. දෙක. දෙවෙනි ප්‍රශ්නේ. ඔයාලට පේනව නේද හොඳට බලන්න. හරි ඊළඟට අපිට ලියන්න තියෙනවා පහත සඳහන් ගනුදෙනු සඳහා දිත්තසරහන් ලියන්න. ඒ කියන්නේ ගනුදෙනු දෙකක් දීලා තියෙනවා. ඒකට අදාළ දිත්තසරහන් ලියන්න. ඉතින් අපි දිත්තසරහන් ලියන්නත් දන්නවා. අපි යන්නේ නැහැ මේ ප්‍රශ්නෙට. මම පළවෙනි එක කියවන එකේ ආ බලා ගන්න. ණයගැති මාධවගෙන් 7000ක් චෙක් පතක් ලැබිලා. අපිට සල්ලිද හම්බෙලා තියෙන චෙක් පතක්ද? චෙක් පතක්.
හරිද දැන් පටල ගන්න එපා සල්ලි මම ඔයාලට කියන්න හරියට පැහැදිලි කළා මම මේක බැංකු පාඩමේ ඔයාලට කියලා දුන්නා බැංකු පාඩමේ මුදල් පාඩමේ මේ කතන්දර ටික මම කියලා දීලා තියෙනවා ඒ ටික බැලුවේ නැත්නම් ඒ ටික මතක නැත්නම් අපේ ඇප් එකට ගිහලා මේ වීඩියෝ ටික බලා ගන්න ඉතින් නායකති මාදවගෙන් හදදාක චෙක්පතක් ලැබිලා එහෙනම් අපිට මුදල් ලැබිලා අපි චෙක්පතුත් මුදල් ලැබුණා කියලා දාන්න මොකද අපි එහෙනම් මුදල්ද හර කරන්නේ බැංකුද හර කරන්නේ අපි මුදල් හර කරන්නේ අපි බැංකු හර කරන්නේ මල්ලේ අංගි මල්ලේ අපි බැංකුවට සල්ලි ඩිපොසිට් කරාම විතරයි එහෙම නැත්නම් තැන්පත් කරාම විතරයි හොඳට තේරුම් ගන්න බැංකු හර වෙන්නේ මුදල් තැන්පත් කරොත් විතරයි ඔන්න මේ චෙක්පත තැන්පත් කරා කියලා කිව්වොත් අපිට දාන්න පුළුවන් බැංකු හර කියලා නමුත් අපිට චෙක් එක හම්බුනා විතර එහෙනම් අපි චෙක් එක මොකද කරන්නේ අපි අපේ ලාච්චුව දාලා තියාගන්න මුදල් පොත තියන්නේ අපි ලාච්චුව කියලා කියන්නේ හැමදෙස්සම මුදල් පොතනේ ව්‍යාපාරේ ලාච්චුව කියලා කියන්නේ මං ඔයාට මුදල් පොතර එහෙනම් ලාච්චුව දාලා තියාගන්න පස්සේ තමයි අපි මේක ඩිපොසිට් කරන්නේ එහෙනම් හිතලා බලන්න මාදව කියලා කියන්නේ මොකෙද්ද ණය ගැතියෙක් එහෙනම් එයාගෙන් අපිට සල්ලි හම්බෙලා එහෙනම් අපි දන්නවා එක සටහනක් දැන් මුදල් හර රුපියල් 7000යි මුදල් හර කරනවා 7000ක් අපි බැර කරන්නේ ණය ගැතියා මාදව අපි ණය ගැති කියලා දාමු ණය ගැති වරහන් ඇතුළ වලට යන්න පුළුවන් මාදව ප්‍රශ්නයක් නැහැ බැර රුපියල් 7000යි මෙහෙම තමයි ඉස්සරහට ලියන්න ඔයාලට ඕන මේක ඇටින් සල්ලක්ෂ ලියන්න පුළුවන් ඒ කියන්නේ මොකද්ද මේ ගැළපිල්ල කියලා නමුත් එහෙම අහන්න නැති නිසා අවශ්‍ය නැහැ ආ එක ගෘහ භාණ්ඩ වෙළඳසැලක හිමි නදුන් එහෙනම් නදුන්ගේ තියෙන ව්‍යාපාරය ගෘහ භාණ්ඩ වෙළඳසැල තම ව්‍යාපාරෙන් 35000ක කෑම මේසයක් තම පෞද්ගල ප්‍රයෝජනයට ගත්තලු අපි දැන් මෙතනේ කතා කරා අයිතිකරු පෞද්ගල ප්‍රයෝජනයට ගන්න ඒවට අපි කියන්නේ ගැනිලි කියලා ඉතින් මල්ලි නංගි මල්ලි අපිට අයිතිකරු විදිහට ගැනිලි සිදු ගන්න පුළුවන් මුදල් වලට අමතරව භාණ්ඩ වලින් කරන්න පුළුවන් අයිතිකරු ව්‍යාපාරෙන් සල්ලි ගත්තොත් මොකද වෙන්නේ දිටසලාන ගැනිලි හර මුදල් බර අයිතිකරු ව්‍යාපාරෙන් භාණ්ඩයක් ගත්තන අපි තුන ලීබඩු ගත්ත කියලා මෙතන ලීබඩුන ගත්ත එහෙනම් ගැනිලි හර ගැනිලි කියන වියදම හර ලීබඩු කියන වත්තම් බර වෙනවා ඔක තමයි දිස්සසරණාන ගැනිලි හර මේක ව්‍යාපාරයෙන් අයිතිකරු ගත්ත එකක් නේ එහෙනම් ගැනිලි අනිවාර්යෙන් හර වෙන්න ඕනේ ගැනිලි හර කීයද 35යි කෑම මිස කියලා කියන්නේ මෙතනදී හා මෙතනදී දැන් ග්‍රෝ බාණ්ඩ කියලා දාන්න බෑ අපිට මේ ඇවිල්ලා මොන බාණ්ඩද මේ ඇවිල්ලා ව්‍යාපාරයේ නංගි මල්ලේ විකුණන්න තියෙන බාණ්ඩනේ මේක ඇවිල්ලා ලීබඩු කඩේක ලීබඩු අරන් තියෙන. එහෙනම් මේ ඇවිල්ලා අපිට ලීබඩු උපකරණ කියන එක බැර කරන්න බෑ. ලීබඩු උපකරණ කියලා අපි සාමාන්‍යයෙන් කියලා කියන ව්‍යාපාරයේ පරිහරණයට තියෙන බාණ්ඩ. නමුත් මේක පරිහරණයට තියෙන බාණ්ඩ නෙමෙයි. මෙයාලගේ බිස්නස් එකත් බඩු විකුණන නිසා මේ ඇවිල්ලා විකුණන්න තියෙන බාණ්ඩ. එහෙනම් අපේ විකුණන්න තියෙන බාණ්ඩ තියෙන මොන ගිණුම ඇතුළේද? ගැනුම් ගිණුම ඇතුළේ තියෙන. ඒ නිසා ගැනුම් ගිණුම බැර කරන්නයි තියෙන්නේ. අපි ගැනුම් බැර කරමු. ගැනුම් බැර 35000යි. ඔහොමද වනාගි මල්ලි අපි ලේසියෙන් දව ලකුණු දෙකක් ගත්තා. දැනට අපි ලකුණු හතරයි. අපි යන් එනං ඊළඟ ප්‍රශ්නයට. මට මේ පොඩ්ඩක් ඇද කරලා ලියන්න වෙන්නේ. ඔයාලට පැහැදිලිද දන්නෙත් නැහැ. ඊට පස්සේ හරි බලමු. අපි යන් 3. ඔකේ දෙකයි 3යි. තුන්වෙනි ප්‍රශ්නය. බලන්න. බලන්න සහන්ගේ ව්‍යාපාරයේ ගණදුණු හතරක් ව්‍යාපාර ගිණුම් කරන සමීකරණයට බලපෑ ආකාරය පහත තියනවලු සහන්ගේ ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණයට දාපු ගණදුණු හතරක් තියනවලු ඒක යටින් කියලා දෙනවා තවද සහන් ව්‍යාපාරයේ 2019 10යි 1 දිනට 2019 10යි 1 දිනට මුළුවත්කම 250000ක් වූ අතර මුළු වගකීම 50000යි එනම් ඔයාලා බැලුවයි 1යි 1 කියන්නේ මොකද්ද මේ ආරම්භක ශේෂය කාණ බැලුවම තේරෙනවනේ මේ කියලා තියෙන්නේ 1යි 10යි 1 කියලා කියන්නේ මාසයේ මුල. එහෙනම් මාසෙ පටන් ගද්දි මුළුවත්කම් 250000ලු මුළු වගකීම් 50000ලු. එහෙනම් මුළු හිමිකම් කීයද? ඔයාලට නිකන් ඔලුවට එන්න ඕනේ. එහෙනම් මුළු හිමිකම් කීයද? වත්කම් සමානයි හිමිකම් දන වගකීම්නේ. වත්කම් 2.50යිලු. හි වගකීම් 50යිලු. එහෙනම් හිමිකම කීයද? 1,02,000යි. ඕක ඔලුවේ නිකන් තියාගන්න. ඊට පස්සේ මුලින්ම අහනවා අවශ්‍ය වන්නේ 1. මේ සඳහන් 1, 2, 3, 4 ගණුදෙනු වටිනාකම් සහිතව ලියන්නලු. අපි මේ පාඩම අපි කරා. දැන් අපි බලමු මොනවද වෙලා තියෙන්නේ කියලා. මම ගණුදෙනු අංක දානවා මෙතනින්. ගණුදෙනු අංක 1. මොකද වෙලා තියෙන්නේ කියලා බලමු. මුලින්ම 2019 10යි 2 වෙලා තියෙනවා කිව්වලි බඩු තොගේ වැඩි වෙලා 15000 කේ. බඩු තොගේ වැඩි වෙලා 15000 කින් පේනවනේ. ඔව්.
වගකීම් වැඩි වෙලා නයි හිමියෝ වැඩි වෙලා 15000කින් එහෙනම් මොකද වෙලා තියෙන්නේ මගේ බයික් යනවා බඩුතොගේ වැඩි වෙලා නයි හිමියෝ වැඩි වෙලා එහෙනම් රුපියල් 15000ක බාණ්ඩ ණයට ලබා ගැනීම තේරෙනවනේ එහෙම ගත්තාම තමයි බඩු වැඩි වුණා ඒ වගේම නයි හිමියෝ වැඩි වුණා නයි හිමියෝ කියන වගකීම් වැඩි වුණා ණයට ගත්ත නිසා රුපියල් 15000ක බාණ්ඩ ණයට ලබා ගැනීම මුලින්ම අංක ලියලා පටන් ගන්න එතකොට ලේසි එක පිළිවෙලක් තියෙනවා ඊළඟ එක දෙක දෙක බලන්න ලී බඩු වැඩි වෙලා මුදල් අඩු වෙලා එකම ගාණින් වෙලා තියෙන්නේ මුදල් අඩු වෙලා 25000ක් ලී බඩු වැඩි වෙලා 25000ක් වත්කම් පැත්තෙම වෙලා තියෙන එනම් සරලයි රුපියල් 25000ක ලී බඩු අත් පිට මිලදී ගත්තා ඒ කියන්නේ සල්ලි දීලා බඩු ගත්තා රුපියල් 25000ක ලී බඩු අත්පිට මිලදී ගත්තා අත්පිට කියලා කියන්නේ සල්ලි දීලා ගත්තා කියන එක ණයට නෙමෙයි අත්පිට මිලදී ගැනීම මගේ අකුරු මේ පැහැදිලිද මම මේ පැහැදිලි නැත්තම් තමයි මම කියවන්නේ 25000ක ලී බඩු අත්පිට මිලදී ගැනීම හරි 3 තුන්වෙනි ගැළපිල්ල බඩු තොගේ අඩු වෙලා ණය ගැත්තියෝ වැඩි වෙලා ලාභය දෙකකින් වැඩි වෙලා එහෙනම් ඔළුවට එන්න ඕනේ බඩු අඩු වෙලා බඩු අඩු වෙන්නේ බඩු වික්කහමනේ බඩු දුන්නාම එහෙනම් 10000ක බඩු අඩු වෙලා ණය ගැතියෝ 12000ක් වැඩි වෙලා ඒ කියන්නේ ණයට විකුණලා හැබැයි 10000ක බාණ්ඩ එහෙනම් 12000ට විකුණලා තියෙන්නේ ඒකයි ලාභය හිමිකම් ඇතුළේ තියෙන්නේ ඔයාලට මතකයි මම කියලා දුන්න මේ වගේ ගැළපිලි ලාභය හැමතිස්සෙම ඉන්නේ ආදායම් ඍණ වියදම් ඉතින් ওই දෙකම තියෙන්නේ හිමිකම් ඇතුළේ ආදායම් වියදම් මේ ආදායම් වියදම් තියෙන්නේ හිමිකම් ඇතුළේ එහෙනම් මේ දෙකේ වෙනසනේ හිමි ලාභය හොයන්නේ ලාභය සමානයි ආදායම් ඍණ වියදම් එහෙනම් කෙලින්ම අපි ලාභය හිමිකම් ඇතුළේ තමයි දාන්නේ. එහෙනම් මේ ගැළපිල්ල මොකද්ද? රුපියල් 10000ක පිරිවැය වූ බාණ්ඩ කොස්ට් එක පිරිවැය වූ බාණ්ඩ රුපියල් 12000කට ණයට විකිණීම. විකිණීම. එතකොට අපිට මෙතනදී ලාභය මෙච්චරයි කියලා මෙන්ෂන් කරන්න ඕනේ නැහැ. ලාභය මෙච්චරයි කියලා ලියන්න අවශ්‍ය නැහැ. මේ ගැළපිල්ල සරණ කාදී ඔටෝම අර වගේ ලාභයක් ලියවෙනවා. හතරන්ගි වල ඊපස් අන්තිම එක. හතර. මුදල් අඩු වෙලා ලද වට්ටම් වැඩි වෙලා ඩයිනර් මේ සද්දා නම් නෑ. මුදල් අඩු වෙලා රුපියල් 9000යි ණය හිමියෝ අඩු වෙලා 10000යි ලද වට්ටම 1000යි. එහෙනම් ලද වට්ටම වඩ මේක බැලුවාම තේරෙන්න ඕන ණය හිමියෝ අඩු වෙන්නේ ණය හිමියන්ට සල්ලි ගෙව්වාම. හැබැයි ණය හිමියෝ අඩු වෙලා තියෙනවා 10000ක් මුදල් අඩු වෙලා තියෙනවා 9000යි. ඒ කියන්නේ ඔයා 10000ක් ණය හිමියෙක්ට ගෙවන්න. ඒ කියන්නේ ඔයාගෙන් ඔයා රුපියල් 10000ක් ගත්තා වගේ යාළුවගෙන්. ඊපස්සේ ඔයා යාළුවට 10000 ගෙවන්නදී යාළුවා කියනවා 10000ම එපා මට 9000ක් දෙන්න යති කියලා. ඒ කියන්නේ ඔයාට එහෙනම් එයා අපිට දුන්නා වට්ටම. ඒකට කියන්නේ මොකද්ද? අපි ලද වට්ටම. එයා අපිට දුන්න නිසා දුන්න වට්ටම නෙමෙයි. අපි ලදනේ. අපි ලැබුණා ඒක. ඒකත් මගේ වාහනයක් තමයි. හරි. යාළුවට ගෙවන්න යද්දී එයා කියනවා 10000ම එපා 9000ක් දෙන්න කියලා. එතකොට අපිට ලැබුණ 1000ක වට්ටමක්. එහෙනම් මේක අපි ලියන්නේ කොහොමද? මුලින්ම ගාණෙන් පටන් ගමු. 10000ක ණය හිමියෙකු යකුට මුදල් ගෙවීමේදී රුපියල් 1000ක ලද වට්ටමක් යටතේ මුදල් ගෙවීම කියලා ලියන්න. රුපියල් 1000ක වට්ටමක් යටතේ මුදල් ගෙවීම. එතකොට මේකෙන් සම්පූර්ණ කතාවම කියවෙනවා. 10000ක් ගෙවන්න ගියාම 1000ක වට්ටමක් යටතේ තමයි මුදල් ගෙවුවේ. එහෙනම් අපි ගෙවලා තියෙන්නේ 9000යි කියලා ඒක තේරෙනවා. මේ වගේ ලියා ගන්න පුළුවන් වුණා නම් ප්‍රශ්නයක් නෑ නේද? ඔන්න එහෙනම් අපි එතනට ලකුණු දෙකක් හරි අපි යන ආ එකට දැන්. ආ එකට මේ කියන්නේ මේ 3 ආ එක. තුන්වෙනි කොටසේ ආ එක. අපිට කොටස් 4යි තියෙන්නම් ඉමල්ල. එතකොට වැඩේ ඉවරයි. තව පොඩ්ඩක් තියෙන. වෙලා යන්නේ නෑ මේකට. ඊළඟ එක කියන ආයක ඉහත ගනුදෙනු සටහන් කිරීමෙන් පසු 2019:10:05 දිනට වර්ෂයේ මූලික ගිණුම් කරන සමීකරණ වටිනකම් සහිතව දක්වන්නු. එහෙනම් ගිණුම් කරන සමීකරණ අපි පටපට ගාලා ලියමු. වත්කම් සමානයි හිමිකම්
දන වගකීම් ඔක කොහොමද කියලා දාන්න එක මම ඒක ලියලා දැම්මට පස්සේ මේකල කියන ආරම්භක ශේෂ මෙච්චරක් තිබ්බා කියලා අපි ලියමු ඒ නිසා 10යි එක ශේෂයන් ටික ලියාගෙන මෙතන 250000 කියලා කියලා තිබ්බා අපි හිමිකම ඉස්සලාර යට තියෙන මොකද්දනේ අර අමතර තොරතුරක් වගේ තියෙන හිමිකම 250000යි වගකීම 50000යි වගකීම 50000 එනං වත්කම් 250000යි වගකීම 50000යි එනං හිමිකම කීයද ලක්ෂ 2යි කියලා අපි දැනගත්තා ඊට පස්සේ බලාගෙන යන මේ ගැලපිලි වල වත්කම් පැත්තේ 15ක් වැඩි වෙලා 25ක් අඩු වෙලා 25ක් වැඩි වෙලා එතකොට එතන ගැල බලපෑමක් නැහැ 10ක් අඩු වෙලා 12ක් වැඩි වෙලා එහෙනම් 2යි 9ක් අඩු වෙලා එහෙනම් එතන වෙලා තියෙන මුලින්ම 15ක් වැඩි වෙලා 25ක් එකතු වෙලා 25ක් අඩු වෙලා කියන්නේ එතන ගැලපීමක් නැහැ ඊළඟ එකේ 2ක් වැඩි වෙලා ඒ කියන්නේ 10ක් අඩු වෙලා 12ක් වැඩි වෙලා කියලා කියන්නේ ඇත්තම සුද්ධ බලපෑම කීයද 2ක් වැඩි වෙලා කියන එක ඊළඟ එකේ 9ක් අඩු වෙලා එහෙනම් මේ ටික මම 10සරෙන් ලිව්වේ 15ට ඇඩ්ජස්ට් කරාම අපට බලා ගන්න පුළුවන් දැන් සම්පූර්ණ බලපෑම 17යි ධන 17යි 17න් 9ක් ගියාම කියන කිව්වලේ 8ද 17 නවල 8 9 10 11 12 13 14 15 16 17 ඔව් 8යි එහෙනම් මෙතන ඉන්නේ 258යි 258000යි ධනාගයක් ඉන්නේ බලන්න හිමිකම් පැත්තේ මොකද වෙලා තියෙන්නේ ලාභයේ දෙකකින් වැඩි වෙලා ලදවට්ටම 1000 එහෙනම් සම්පූර්ණයෙන් එතන වැඩි වෙලා තියෙන්නේ 3යි එහෙනම් මෙතනදී 203යි 203000යි වගකීම් පැත්තට යන්න 15ක් වැඩි වෙලා 10ක් අඩු වෙලා එහෙනම් ශුද්ධ බලපෑම කීයද කියන්නේ මම මේ 10යි 2 15ක් වැඩි වෙලා 10යි 5 10ක් අඩු වෙලා 15ක් වැඩි වෙලා 10ක් අඩු වෙලා පහක් වැඩි වෙලා තමයි සරලව කියන්නේ. ඔව් පහක් වැඩි වෙලා. පහක් වැඩි වෙලා. එහෙනම් එතන එකතු වෙනවා කීයද? 55යි. එහෙනම් මේ දෙක එකතු මේකට සමාන වෙන්න ඕනේ බලන්න. 203යි 55යි කියද? 258යි. හරි. එහෙනම් මේකත් හරි. මේකට තමයි ලකුණු දෙකක් දෙනවා ඊට පස්සේ. මෙච්චර ලියන්න ඕනේ. මෙන්න මේකට තමයි ලකුණු දෙන්නේ. මෙන්න මේ කොටසට තමයි ලකුණු දෙන්නේ. මේක නොලිවුවත් එකපාර මේක ලිව්වත් හරි. ඔන්න නංගිමල එහෙනම් අපිට කියනවා ඊළඟ එක. මම මේ කරන්නේ අන්තිම කැලේ. ඉතින් අන්තිම කැල කරද්දී පොඩ්ඩක් කියන්න තියෙනවා නංගිමල දැන් ඔයාලා අපේ ඇප් එක ගොඩක් අය ඩවුන්ලෝඩ් කරගෙන ගොඩක් කමෙන්ට්ස් දෙනවා. ඉතින් වීඩියෝ සේරම බලන්න. අපේ වීඩියෝ සේරම බලන්න. මොකද මට ඕනේ මේ අවුරුද්දේ ලියන කොල්ල කෙල්ල ටිකට සේරම සිලබස් එක ඉක්මනට ඉවර කරලා හැම ප්‍රශ්නෙටම උත්තර ලියන හැටි කියලා තියලා කොමර්ස් කියන එකට තියෙන ඔය බය නැති කරන්න. ඒක තමයි. මොකද අපිට ලබන මට මං කියවනේ මම කලින් කැම්පස් යනවා. එතකොට කැම්පස් ඉවරුණාට පස්සේ මට මෙහෙම ඔයාලට ක්ලාස් කරන්න වෙන්නේ නැහැ. ඉතින් මම දන්න දේ ඔයාලට ඒකයි මේ කියලා දීලා යන්නේ. මේ වගේ ඇප් එකක් හදලා මේ වගේ YouTube වල වීඩියෝ දාලා යන්නේ ඒකෙන් තව කාට හරි වැඩක් තියෙන නිසා. ඉතින් ඔයා ඔයාගේ එක්සෑම් ඉවර කරාට පස්සේ ඔයාගේ නංගි කෙනෙක්ට හරි මල්ලේ කෙනෙක්ට හරි මේ ගැන කියන්න. මේ ගැන කියලා දෙන්න. මෙහෙම ඇප් එකක් තියෙනවා ඩවුන්ලෝඩ් කරන්න රෙජිස්ටර් වෙන්න කියලා. මට තාම කියන්න බැරි වුණා මේ අච්චකයි යාටල්ලගේ පොඩි ප්‍රශ්නයක් වෙලා තිනා මේ දවස්වල එයාලගේ කනෙක්ෂන් ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා චුට්ටක් තව කල්යයි එයාලගේ සම්බන්ධතාවය අරගෙන දෙන්න. ඒක හම්බෙච්ච ගමන් මම ඇප් එකේ නොටිෆිකේෂන් එක දාන්නම්. ඉතින් ඔයාලා ඒක බලා ගන්න. එතකොට ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඊටු සේරම දේවල් බලා ගන්න පුළුවන්. තව දෙයක් මේ ජූලි මාසේ යන්නේ. එතකොට අගෝස්තුනේ ඊට පස්සේ අගෝස්තු මාසේ මම ඔයාලට දානවා මොනවාද මේ ටාගට් පේපර්ස් ටික. ඒ කියන්නේ අනුමාන ප්‍රශ්න පත්‍ර ටික දානවා. දස් විස්ස අවුරුද්ද රෙන්ඩ තියෙන වගේ අනුමාන ප්‍රශ්න පත්‍ර කියලා එකක් එනවන අධ්‍යාපන දෙපාර්තමේන්තු තුන් දෙන. ඉතින් ඒ ටික මම ඔයාලට දෙනවා. ඒ ටික ඔයාලට එහෙනම් ඇප් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ නිසා රෙජිස්ටර් වෙලා ඉන්න නම් මල්ලේ මේ වැඩේට සපෝට් එකක් විදිහට ඔයාගේ යාළුවන්ට මේ ගැන පොඩ්ඩක් කියලා අපිට මේ වැඩේ කරලා දෙන්න මල්ලේ. ඉතින් බොහොම ස්තුතියි. ඔයාලා මම කලින් කිව්වා වගේ අපිට දැන් YouTube channel එකේ subscribers 1000කට වැඩි ඉන්නවා. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලගේ සපෝට් එකට. හරි. දැන් අපි යන් එනං ඊළඟ ප්‍රශ්නෙට හතරවෙනි කොටස නුවන් ට්‍රේඩර්ස්හි නොවැම්බර් මාසය සඳහා ලැබුණු සුළු මුදල් අග්‍රමේ 10යිලු. සුළු මුදල් අග්‍රමේ කියන එක අපි කතා කරා තියෙන සුළු මුදල් කියන්නේ මොකද්ද කියලා අපි දන්නවා. සුළු මුදල් අග්‍රමේ කියලා කියන්නේ මෙන්න මේ මාසේ වේදන් කරන්න කියලා වර්ධන ගාන. සරලම කිව්වොත්ින් එච්චරයි. මහා මුදල්කරු එහෙම නැත්නම් ප්‍රධාන මුදල්කරු සුළු මුදල්කාරට දෙනවා. හරි. මේ 10 තියාගෙන මේ මාසේ සුළු මුදල් ටික ගෙවා ගන්න. ඔන්න ඕක තමයි සරලව කියන්නේ අග්‍රිමය කියලා කියන්නේ ඔය දෙන 1000ට. හරිනේ මතක නැති කෙනෙක්ට තමයි මතක් කරේ. තව මේ ගැන දැනගන්න ඕන නම් අපේ පාඩමට ගිහිල්ලා සුළු මුදල් කියන පාඩ මුදල් හා සුළු මුදල් කියලා පාඩමක් ඇති. ඒ පාඩමට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඒක ගොඩාක් විස්තර කරලා තියෙන එතනදී මම නම්. හරි. සුළු මුදල් අග්‍රිමය රුපියල් 1000යිලු. දෙසැම්බර්
තෙදස් 19 නොවැම්බර් මාසයේ සුළු මුදල් ගෙවීම් ටික පහත තියනවලු. ඊට පස්සේ කියනවා ඉහත ගනුදෙනු සුළු මුදල් පොතක සටහන් කරලා තුලනය කරලා දාන්නලු. දිනන සුළු මුදල් පොත තුලනය කරලා දාන්නලු. ඔන්න ඕක තමයි කරන්නේ. ඕකට අපිට ලකුණු දෙයි. එහෙනම් අපි දැන් සුළු මුදල් ගහන්න යන්නම්. ඊමල ඔයාලට සුළු මුදල් පොත මතක ඇති. මතක නැත්තම් පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. දැන් මම මේකේ ගහන නිසා මම ගහලා දාන්න. අපි මුලින්ම ලියමු නුවන් ට්‍රේඩර්ස් අපි රුවන් නේ. රුවන් ට්‍රේඩර්ස් 2019 නොවැම්බර් කියන්නේ නොවැම්බර් කියන්නේ 11 වෙනි මාසය සඳහා සුළු මුදල් පොත. සුළු මුදල් පොත මෙතන සුළු මුදල් පොත කියලා ලියුවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙහෙම ලියන්න පුළුවන් නම් හොඳයි. මේ රුවන් නැහැ රයන්න දෙන්නේ. රුවන් ට්‍රේඩර්ස් මේ පෑනින් කැතයිද මන් දකරු. මොල් දකරු ඉතින් කොහොමවත් කැතයි ටික. 2019 නොවැම්බර් මාසය සඳහා සුළු මුදල් පොත. මේක තමයි ලියලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලට මුලින්ම මතක ඇති අපි මෙතනින් මුලින්ම උන අපිට ලැබීම් තීරුවක්. මම ලැබීම් කියලා පොඩ්ඩක් අහනවා. ලැබීම් වලට මෙතනින් යනවා. ඊට පස්සේ අපි සංගල පිටුව නම්ම නම් යවන්න. ඊට පස්සේ අපිට ඕනේ දිනය. මම දිනයටත් පොඩි තීරුවක් තියන්නේ. ලැබීම් දිනය විස්තරය ගෙවීම් ඊට පස්සේ විශ්ලේෂණ තීරුව. ඔය ටික නෙන්නේ අපිට. දැන් අපිට විස්තරය විස්තරයටත් මම ගොඩාක් ඉඩ තියන්නේ මෙච්චරයි. විස්තරය ඊට පස්සේ අපි වවුචර් අංකයට ඉඩක් තියමු. වවුචර් අංකේ මොකද ගානේ වවුචර් අංක දීලා තියෙනවා. ඊට පස්සේ ගෙවීම්. ගෙවීම් ටික දැන් අපිට ඕනේ විශ්ලේෂණ තීරුව. විශ්ලේෂණ තීරුව අපි මොනවද ඕනේ කියලා පොඩ්ඩක් බලමු ගාන බලලා. ගානේ බලන්න මොනවද වෙලා තියෙන මල්ලී ඊළඟි මල්ලී ගැලපිලි ටික කියලා. තැපල් ගාස්තු. ඒ කියන්නේ එනං තැපල් වීදම්. තැපල් වීදම් ඕනේ. ගමන් වීදම් ඕනේ. ගමන් වීදම් තීරුවක් ඕනේ. සංග්‍රහ ඕනේ. තීරෝදරත ගාස්තු කියලා කියන්නේ ගමන් වීදම්. එතකොට අපිට තව ලෙජර් ගිනුම කියලා එකක් ඕනේ. ඒක අපි කොහොමත් අපි ගහනවා. එහෙනම් අපිට දැනට ඕනේ විශ්ලේෂණ තීරු මෙච්චරයි. ඔලියන විශ්ලේෂණ තීරු. මේ ගාණේ ඉවරුණාට පස්සේ ඔයාලට මේ ගාණ තේරුණාද? අයි තව ඔයාලට ඕනේ මොන ගාණද හදාගන්න? අයි 2019 මේ ගාණ පොඩ්ඩක් හදන වීඩියෝ එක කියන්න. මේ ගාණ හදන්න පොඩ්ඩක් ඔයාලා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපි මේ ගාණත් කරමු මේ ගාණත් කරමු කියලා. එතකොට මම ඔයාලට ඒ ගාණත් ඉක්මනට කරනවා. මොකද ඔයාලා ඉල්ලන දේ තමයි මම දෙන්න ඕනේ. එහෙම නැත්නම් මම ඉතින් හිතන විදියට දාලා හිමීට හිමීට ඉතින් ප්‍රශ්න කරනවා. ඔයා කියනවා නම් ඒ ප්‍රශ්නෙට ඒ ප්‍රශ්න පත්‍රයට මම උත්තර ලියන වීඩියෝ එක දාන්න. ඒ නිසා ඔයාලට ඕන ප්‍රශ්නය පහල කමෙන්ට් එකේ දාන්න අනිවාර්යෙන් වීඩියෝ එක බලලා. පළවෙනි එක තැපැල් කියලා ලියමු. තැපැල් සංග්‍රහ ගමන් ගමන් රසය ලෙජර ලෙජර ගිනුම් ගිනුම. අතර මෙහෙම ගිනුමක් අද ඕන වෙන්නේ නැහැ අපිට. එහෙම ගැළපෙලා තිබෙන්නේ නැති නිසා. රසය මේ ටිකට මෙහෙම ගැව්වා. සුළුම් දාපත බලාගෙන යන්න මේ අවුරුද්දේත් අහන්න පුළුවන්. මොකද ගිය අවුරුද්දේ අහුවා කියලා මේ අවුරුද්දේ අහන්නේ නැහැ. එහෙම එකක් නැහැ. එහෙම පැටර්න් එකක් නැහැ. වෙනකොට මතක තියාගන්න මේ අවුරුදු විභාගය ගොඩක් කලකට ලේසි වෙයි. මොකද මේ රටේ තත්ත්වෙත් එක්ක ළමයි පැත්තෙන් හිතන නිසා. හැබැයි එහෙමයි කියලා දැන් පාඩම් ගන්න තු ඉන්න බෑ නංගි මල්ලි. ගන්න තුලන එහෙනම් B එකට යන්න ඉන්න කෙනා A එකට යනවා. C එකට යන්න ඉන්න කෙනා B එකට යන්න පුළුවන් වෙන්න ඕනේ. A එකේ ඉන්න කෙනා ඉතින් A එකේම ඉන්න ඕන දිගට. ඕක තමයි ඔය අතනින් ගන්න ඕන වාසිය. හරි දැන් අපි එනවා මෙතන ලියමු ලැබීම් දිනය විස්තරය වවුචර් අංකය වටිනාකම. මේ ටික තමයි ලිව්වේ. ලැබීම් දිනය විස්තරය වවුචර් අංකය වටිනාකම. ඔන්න ඔය ටික ලිව්වා. එහෙනම් අපි දැන් දාගෙන යන්න ගිමල්ලි. පළවෙනි ගැළපිල්ල තමයි 2019 11:02 වෙලා තියෙන දින. එහෙනම් මම දානවා 11:02 සමාවෙන්න ඕනේ මේකේ 11:02 යන කලින් මේකල කියලා තිනවා 2000 මොනවා නොවැම්බර් මාසෙ තමයි අපිට අග්‍රිමයක් ලැබුණා කියලා. ඒක හම්බෙන්නේ නම් නොවැම්බර් පළවෙනිදානේ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ගොඩක් ළමයින්ට තමතක දැන් මටත් තමතුණා වගේ අග්‍රිමය අපි දාන්න ඕනේ. සල්ලි හම්බෙච්ච ට්‍රාන්සැක්ෂන් එක මුදල් කියලා ප්‍රධාන මුදල් බාරකරුගෙන් අපිට හම්බුණා. සුළු මුදල් බාරකරුට හම්බුණා. කීයද රුපියල් 1000ක් හම්බුණා ලැබීම් පැත්තේ. එහෙනම් ඉස්සරහනම් මොකද්ද? මුදල් පොත බැර සුළු මුදල් හර. ඔන්න සුළු මුදල් හර වුණා. ලැබීම් හර වුණා. විස්තරය මොකද්ද? මුදල් කියලා. මේ පැත්තට වැටෙන්නේ නැහැ එකක්වත් එතනින්. හරිද නංගි මල්ලි? ඔන්න ඕක තමයි පළවෙනිම එක.
इट पास दागन प्लान हाई देख मेक मुल ना अभी वे लबीम दाई मुदल तीस सुल मुदल हर मुदल बेर मुदल पोते बेर सुल मुदल हर उन्न सुल मुदल हर कर मुदल के मुदल पोते बेर कर सुल मुदल के मुदल पोते गहन आप गहन के लिए गहन है बला इकोल हाई देख मुकदी वाउचर अंक एक गमन वीदा अब गमन वीद गमन गमन वीद में मल्ल पेल असु एक नैन तपेल तपेल समावन पिस्स मट तपेल मट अतर समावन विधान तपेल गमन मट वेड़ तपेल की कसिय पनाहाई मित्र अभी दाण एक पनाहाई मे टिकट मैं इधन एक्ल हाई दहाय पाउचर अंक देख गमन गमन वीयदम मैं गमन वीयदम गमन वीदम के मल्ल रुपया लसुआ रुपया लसुआ है ना एक दान गमन निकट रुपया लसुआ इट पास संग्रह इक्कोल हाई पहाड़ संग्रह तुनाई संग्रह नंगी मल्ल रुपया देसी गील तीन संग्रह मेकड़ देसी मेवट ने आय अंति मेक इक्कोल हाई विसना मैं हरी लेसी मेवड़े करगण त्रिरोधरथ मगे अकूर्ण सामने में त्रिरोधरथ गेल दीन वाउचर अंक हतर त्रिरोधरथ वाले गेल दिन मल्ल ये दिशिया कितो एक वाटे गमन वोलट दिशिया इधन पेन दीना अब मे गाड़ी वर लकन दिन विधि तपे मन दाड़ तीन मे उत्तर वाले उत्तर लीप दाड़ तीन तीट बला दंगवाड़ का बैलेंस करा मुख दर मैंने मेदर मुलिम मेड़ के दाण मित्र अग्रहण मे सैट के दाण मिथन देसी असूवाई देसी आई एक पनाहाई मिथन एक पंसी पनाहाई हायसी तिहाई मिथन एक हायसी तिहाई मेट के मेकट वेटन बोला मेकेत एक सामान विंडो इट पास दंग आड़ती मेक बैलेंस करना सामान की बैलेंस करना वागे रूला केरला इट दुआ मेके चूड़ा के लिए दुआ वैडी पत्त मुन पेद मे पे दाह मे पे हाईसी तीय तीयना दाह अर दीद वैडी पेत पेल दाहाई ऐना बैलेंस अक्कीनवाद मेके अड़कराम तुंसी हेनवा एक पीलवा शेषे पागे शे पा गे खवद शेषे पा पागे अरंगे मसे अंतिम दुलाहाई इकोलहाई तीय इतकोट दुलाहाई इकतमा शेषे ये शेषे ईगेवेन्े आमदना मिथन दुलाहाई इकतमा शेषे ईगेवेन्े मिथन वेटेना मिन्न मे गाण तूंसिय हेत्व पेहदली नंगी मल्ल शेषे पागे शेषे ईगे मिन्न मेघे मिन्न मे वे हेरटे लम करगण अम्मतको अति इंगिन वाड़ी चुट्टक विनासनी सा मे वे करगण मेकड़ संपूर्ण लकन हतरदेना मेकट मे लकन दिन विद्युत मैं एपके दाड़ती कौमद लकन वेटन इक बलागण मल्ल इध मेकतम अपे दंग दहन में पश्चिम प्रश्न मंद उत्तर पेन्न आड़ेना वाल तम धनगण प्रश्न तीन पाल कमेंट दाँ कमेंट सेक्शन दाँ आप एप डाउनलोड करें डिस्क्रिप्शन तीन आप रजिस्टर व्यवहार एप डाउनलोड करते दम 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 गी आप एप डाउनलोड करें एक वासी अग्न बोलो तीयागण कॉमर्स स्थानीय के वाड़े करें बोलो ඉතින් ඔය ටික විතරයි නංගි මල්ලේ නං අද අපි කරන්නේ ඊළඟ වීඩියෝ එකෙන් මම ගැළපිලි කරන්නත් පුළුවන් සමහර විට මේ වගේ තව ගාණක් කරන්නත් පුළුවන් ඉතින් ඔයා ඕන දේ පහල කමෙන්ට් එකක් දාන්න අපිට අපිට දිගටම ඉන්න නංගි මල්ලේ වාගේ යාළුවන්ට මේක ගැන කියලා දීලා ඉතින් මේ නෝට් එක නැත්තම් මේ ප්‍රශ්නට උත්තරේ මම දැන් මොකද්ද ඇප් එකට අද දාන්නේ නැහැ මොකද මේ සම්පූර්ණ උත්තරේ මම පාස් පේපර් එකත් එක්ක උත්තරේ දාලා තියෙන නිසා ඉතින් ඔයාලට මේක ආයෙ අමතුවෙන් ඕන වෙන්නේ නැහැ ඒ නිසා ඇප් එක තියෙනවා කියලා කියන්න නම් ඉමල්ලි වාට කොඩ අනිත් දේ අනිත් සබ්ජෙක්ට් වලත් වාට හොයාගන්න අමාරු සබ්ජෙක්ට් වලත් දැන් සංගීතයේ පෙරදිග අපරදිග ඔන්න ඕල හැම එකෙන් පාස් පේපර්ස් ටික දාලා තියෙනවා ඉතින් ඔයාලට පාස් පේපර්ස් පොත් උස්සන් ගන්න ඕනේ නැහැ ඒවට සල්ලි විදන් ගන්න ඕනේ ඒ සේරමත් ඔයාලට ඇප් එකේම බලා ගන්න පුළුවන් ඉතින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න කොමස් ගුරාගෙන ඇප් එක එනං ඔච්චරයි අපි එන ඊළඟ වීඩියෝ එක හම්බ වුණා නම් ඉමල්ලි ජය වේවා